පෙරවරු 7ට ආරම්භ වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පසරෝ 4 දක්වා පැවැත්වෙනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකින්ගේ සංඛ්‍යාව 1,71,40,354ක්. දෙවන පුරා මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය පැවැත්වෙනවා. ඡන්දය ගණන් කිරීම දිස්ත්‍රික්ක 22ක ස්ථාන 49කදී සිදුවනවා. මෙවර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරෙන්නේ පසුගිය ජූලි 26 වනදායි. එදින සිට අගෝස්තු 14 වනදා මධ්‍යාහන 12 දක්වා අප මුදල් බාර ගැනීම සිදු කෙරුණා. එම කාල සීමාව තුළ පිළිගත් දේශපාලන පක්ෂ 22කින් වෙනත් දේශපාලන පක්ෂ වෙනුවෙන් යෝජනා කරන එක් අපේක්ෂකෙක් ඡන්ද හිමියන් විසින් යෝජනා කරනු ලබන අපේක්ෂකින් 17 දිනකු වශයෙන් අපේක්ෂකින් 40 දිනකු අප මුදල් බාර දී තිබුණා. නාම යෝජනා බාර ගැනීම සිදු කෙරුණේ අගෝස්තු 15 වනදායි. අප මුදල් තැන්පත් කළ 40 දෙනාකින් 39 දෙනෙකු නාම යෝජනා බාර දුන් අතර මැතිවරණ කොමිසම් සභාව විසින් එම 39 දෙනාගේම නාම යෝජනා පිළිගනු ලැබුවා. නාම යෝජනා බාර දී ටික දිනකින් එනම් අගෝස්තු 20 වනදා එක් අපේක්ෂකයෙකු මිය ගියා. ඒ අයිඩ්‍රොස් මොහමුදු ඉල්ලාස් මහතායි. ඔහු වෙනුවෙන් දින 3ක් ඇතුළත වෙනත් අපේක්ෂකෙක් නාම යෝජනා කිරීම නොකළ බැවින් ඔහුට ඡන්දය සලකුණු කර ඇතනම් එය ප්‍රතික්ෂේප කළ යුතු චන්ද්‍ර පත්‍රිකාවක් ලෙස සලකා කටයුතු කරන බව මැතිවරණ කොමිසම් සභාව පසුගියදා නිවේදනය කළා. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිල ඡන්ද පත්‍රිකාව අත්‍යවශ්‍ය නොවන බවයි මැතිවරණ කොමිසම් සභාව පවසන්නේ. ඒ සඳහා ජාතික හැඳුනුම්පත විදේශ ගමන් බලපත්‍රය ඇතුළු පිළිගත හැකි අනන්‍යතා ලියවිල්ලක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා. ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 63,000කට අධික පිරිසක් යොදවා තිබෙනවා. රජයේ සේවකයන් විශාල පිරිසක්ද යොදවා සිටින අතර වේලසනින් ඡන්ද පොළ වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි මැතිවරණ කොමිසම ඡන්ද දායකින්ගෙන් ඉල්ලා සිටින්නේ. මෙතන රාජකාරී සඳහා මේ මධ්‍යස්ථාන රාජකාරී සඳහා 1,52,000කට අධික කාර්ය මණ්ඩලයක් මේ මධ්‍යස්ථාන යොමු කරලා තියෙනවා. ඒ සමගම පොලිස් දෙපාර්තමේන්තුවන්ගේ 63,000ක පමණ බඩ පිරිසක් මේ මැතිවරණය සැයි ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් යොදවලා තියෙනවා. ඒත් එක්කම අද දිනේ පස්වරු 4ට ඡන්ද විමසීම අවසන් වන පසු ගණන් කිරීම ශාලා 1,713කදී ගණන් කිරීමේ කටයුතු ආරම්භ වෙනවා. මේ සඳහා අපි නිලධාරීන් 60,000කට ආසන්න ප්‍රමාණයක් මේ ගණන් කිරීමේ කාර්ය සඳහා සහභාගී වෙනවා. එනකොට දළ වශයෙන් ගත්තොත් 225,000 150,000 අතර නිලධාරීන් පිරිසක් මේ ඡන්ද විමසීමේ කටයුතු ඍජුවම මෙතන රාජකාරී සඳහා සම්බන්ධනා කර දකින්න පුළුවන්. ඉතින් අපි විශ්වාස කරනවා මේ වන විට ජූලි මාසයේ 26 සිට මේ දක්වා ඔබ සියලුම පාර්ශ්වයන් දක්වපු සහයෝගය ඒ ආකාරයෙන්ම ඉදිරි පැය කීපය තුලත් අපිට ලබා දීලා මේ ඉදිරි දින කීපය තුලත් අපිට ලබා දීලා නිදහස සාධාරණ මැතිවරණයක් පවත්වා ගැනීමේ ඒ ගෞරවනීය තත්ත්වයට ඔබගේ සහයෝගය ලබා දෙයි කියන එක. මුදන විශේෂම රටේ විධායක ජනිතරා තෝරාපත් කර ගැනීම සඳහා අවුරුදු 5කට සැරයක් පැවැත්වෙන මේ මැතිවරණය මේ රටේ අනාගතය පිළිබඳ තීරණාත්මක මැතිවරණයක්. ඒ නිසා කිසිදු ආකාරයක ඔබගේ ජයග්‍රාහකයාට ඔබගේ අපේක්ෂකයාට අගතියක් නොවන ආකාරයෙන් ඒ වගේම අනිකුත් අපේක්ෂකයන්ටත් අනිකුත් ඡන්දදායකයන්ටත් අපහසුතාවටපත් නොවන ආකාරයෙන් ඔබ ඡන්දය පාවිච්චි කළා ඔබගේ එදිනදා කටයුතු සාමාන්‍ය නියුක්තියම බලාපොරොත්තු වෙනවා. අපි ඉල්ලා සිටිනවා කිසිදු අවස්ථාවකදී රංචු ගැසීම් එකතු වීම කටයුතු කිරීම දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක අපිට අවශ්‍ය වෙන්නේ මේ මැතිවරණේ මේ පැවතුන ආකාරයෙන් ඉදිරි දින දෙක තුනත් මේ ආකාරයෙන් පවත්වාගෙන ගිහිල්ලා ලෝකෙටම ආදර්ශමත් ඡන්ද විමසීමක් කරපු රටක් විදිහට ජාතියක ශ්‍රී ලංකේ ජාතිය සංසන්දුවහන කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ. විශ්වාස කරන අතීත අත්දැකීම් තුළ අපිට මධ්‍යම රාත්‍රියේ පෙර ඡන්ද ප්‍රතිඵල ලබා දීම ආරම්භ කිරීමට හැකියාව ලැබෙයි කියලා.